මෙවන විට NASA ආයතනය සහ ලොව වෙනත් අභ්‍යවකාශ ආයතන කිහිපයක් අඟහරු ග්‍රහයා කරා අඟහරු ගවේෂණ යන විශාල ප්‍රමාණයක් යවා ඇති අතර එයින් කිහිපයක් අඟහරු ග්‍රහයා මතු පිටට සාර්ථකව ගොඩබස්සවාද තිබෙනවා මේවාට ඇති හොඳම උදාහරණයන් වන්නේ NASA ආයතනයේ Perseverance සහ Curiosity රෝවරයන් සහ චීනයේ Shurong රෝවරයයි නමුත් මෙවැනි අවස්ථාවන්හිදී අඟහරු ග්‍රහයා මතු පිටට ගොඩබැස්ස වූ රෝවරයක උපරිම ස්කන්ධය වූයේ කිලෝග්‍රෑම් දහසක් පමණ එනම් මෙට්‍රික් ටොන් එකක පමණ අගයක් එසේ වුවත් යම් දිනක අඟහරු ග්‍රහයා මතු පිටට මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් ගොඩබස්සවනවා නම් එම අවස්ථාවේදී අඟහරු ග්‍රහයා මතු පිටට ගොඩබැස්සවිය යුතු සම්පූර්ණ ස්කන්ධය මීට වඩා ඉතාමත් වැඩි අගයක් ගන්නවා නමුත් අඟහරුගේ වායුගෝලය ඉතාමත් තුනී නිසා මෙලෙස විශාල ස්කන්ධයක් ඇති අභ්‍යවකාශ යානයක් අඟහරු ග්‍රහයා මතු පිටට ගොඩබැස්සවීමට මෙතෙක් කාලයක් අභ්‍යවකාශ ආයතන භාවිතා කළ ආකාරයට පැරෂූටයක් සහ ස්කයි ක්‍රේන් එකක් වැනි ක්‍රමයක් භාවිතා කිරීමට අපහසුයි එයට හේතුව වන්නේ අඟහරු කරා ඉතාමත් වේගයෙන් පැමිණෙන අභ්‍යවකාශ යානයක් පැරෂූටයක් සහ ස්කයි ක්‍රේන් එකක් මගින් මන්දනය කර අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨය මතු පිටට ගොඩබැස්සවීමට අඟහරු ග්‍රහයාගේ වායුගෝලයේ ඝනත්වය ප්‍රමාණවත් නොවීමයි මෙයට විසඳුමක් වශයෙන් විද්‍යාඥයන් විසින් අඟහරු ග්‍රහයා මතු පිටට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීම සඳහා තවත් නවතම ක්‍රමයක් මෙම අවස්ථාවේදී පරීක්ෂා කරමින් සිටිනවා එම නවතම ක්‍රමය තමයි Lofted එසේත් නොමැතිනම් Low Earth Orbit Flight Test of an Inflatable Decelerator වශයෙන් අපනම් කරන්නේ මෙහි දැක්වෙන මෙම උපකරණය මෙම අවස්ථාවේදී අත්හදා බලන්නේ පෘථිවි වායුගෝලය තුල වූවත් අනාගතයේදී එය ඝනත්වය අඩු අඟහරුගේ වායුගෝලය තුල භාවිතා කිරීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා දැන් මෙලෙස Lofted වශයෙන් හඳුන්වා ඇති මෙම උපකරණය දෙස අවධානය යොමු කළොත් එය එක්තරා ආකාරයක හීට් ෂීල්ඩ් එකක් එසේත් නොමැතිනම් තාප ආවරණයක් මෙවැනි හීට් ෂීල්ඩ් එකක් වායුගෝලයක් සහිත ග්‍රහලෝකයකට ගොඩබැසීමේදී භාවිතා කිරීමට පුළුවන් දැන් ඔබට ප්‍රශ්නයක් මතුවන ඇති මීට පෙරද අභ්‍යවකාශ යාන පෘථිවිය හෝ අඟහරු ග්‍රහයා මතු පිටට ගොඩබැස්ස වූ අවස්ථාවන්හිදී මෙවැනි හීට් ෂීල්ඩ් එකක් භාවිතා කළ බවත් එම හීට් ෂීල්ඩ් වලට වඩා මෙම නවතම Lofted හීට් ෂීල්ඩ් එකේ ඇති වෙනස්කම කුමක්ද කියලා උදාහරණයක් වශයෙන් ඔබට මතක ඇති Perseverance රෝවරය අඟහරු ග්‍රහයා මතු පිටට ගොඩබැසි අවස්ථාවේ භාවිතා කළ හීට් ෂීල්ඩ් එක පසුව Perseverance රෝවරයට අඟහරුගේ පෘෂ්ඨය මතු පිට තිබී නිරීක්ෂණය කිරීමට පවා හැකි වූ බව. නමුත් මෙතෙක් කාලයකට භාවිතා කළ මෙවැනි හීට් ෂීල්ඩ් සම්බන්ධව එක් ප්‍රධාන ගැටලුවක් තිබෙනවා. එම ගැටලුව තමයි මෙතෙක් කාලයකට භාවිතා කළ හීට් ෂීල්ඩ් දෘඩ එසේත් නොමැතිනම් රිජිඩ් හීට් ෂීල්ඩ් වූ අතර එම දෘඩතාවය නිසාම එවැනි හීට් ෂීල්ඩ් එකක විශාලත්වය එය අභ්‍යවකාශගත කරන අභ්‍යවකාශ යානයේ විශාලත්වය මත තීරණය වීම. හරියටම කියනවා නම් මෙතෙක් කාලයකට අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා විද්‍යාඥයන්ට භාවිතා කිරීමට හැකි වූයේ දෘඩ කුඩා හීට් ෂීල්ඩ් පමණයි. මෙවැනි විශාලත්වයෙන් කුඩා හීට් ෂීල්ඩ් එකකට වායුගෝලීය ඝනත්වය අඩු අඟහරු වැනි ග්‍රහලෝකයක් සතුව ඇති වායුගෝලයක් තුළ ඇට්මොස්ෆෙරික් ඩ්‍රැග් එක මගින් යම් අභ්‍යවකාශ යානයක වේගය අඩු කිරීමට පහසු වන්නේ නැහැ. එම හේතුව නිසා තමයි මීට පෙර අඟහරු ග්‍රහයා මතු පිටට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීමේදී මෙවැනි හීට් ෂීල්ඩ් එකකට අමතරව පැරෂූටයක් සහ ස්කයි ක්‍රේන් වැනි ව්‍යුහයක්ද භාවිතා කිරීමට සිදු වූයේ. දැන් ඔබට පැහැදිලි වනව ඇති ඇට්මොස්ෆෙරික් ඩ්‍රැග් එක භාවිතා කර අභ්‍යවකාශ යානයක වේගය අඩු කිරීමට එසේත් නොමැතිනම් මන්දනය කිරීමට සුදුසුම ක්‍රමයක් වන්නේ එම අවස්ථාවේදී භාවිතා කරන හීට් ෂීල්ඩ් එකේ විශාලත්වය වැඩි කිරීම බව. නමුත් මම කලින් සඳහන් කළ පරිදි මෙතෙක් කාලයකට භාවිතා කළ හීට් ෂීල්ඩ් දෘඩ නිසා ඒවායේ විශාලත්වය ඒවා අභ්‍යවකාශගත කරන අභ්‍යවකාශ යානයේ විශාලත්වය මත තීරණය වෙනවා. මෙම ගැටලුවට විසඳුමක් වශයෙන් තමයි විද්‍යාඥයන් Lofted හීට් ෂීල්ඩ් එක පරීක්ෂා කරන්නේ. හරියටම කියනවා නම් එහිදී දෘඩ හීට් ෂීල්ඩ් එකක් වෙනුවට දෘඩ නොවන පුම්බා විශාල කළ හැකි හීට් ෂීල්ඩ් එකක් මෙම අවස්ථාවේදී විද්‍යාඥයන් විසින් අධ්‍යයනය කරනවා. මෙවැනි දෘඩ නොවන පුම්බා විශාල කළ හැකි හීට් ෂීල්ඩ් එකක් ඔවුන් හඳුන්වන්නේ ඉන්ෆ්ලේටබල් ඒරෝෂෙල් වශයෙන්. මේ ආකාරයේ ඉන්ෆ්ලේටබල් ඒරෝෂෙල් එකක් පිළිබඳව සුවිශේෂතම කරුණ වන්නේ එහි විශාලත්වය තමන් ගොඩ බසින ග්‍රහලුවේ වායුගෝලයේ ඝනත්වය මත අවශ්‍ය ප්‍රමාණයට අඩුවැඩි කර ගැනීමට හැකිවීමයි. එනම් මෙම ඉන්ෆ්ලේටබල් ඒරෝෂෙල් එක අඟහරු ග්‍රහයා මතු පිටට විශාල අභ්‍යවකාශ යානයක් ගොඩබැස්සවීමට පමණක් නොව වායුගෝලයක් ඇති සිකුරු ග්‍රහයා හෝ සෙනසුරු ග්‍රහයාගේ චන්ද්‍රයක වන ටයිටන් චන්ද්‍රයා මතට පවා අභ්‍යවකාශ යානාවක් ගොඩබැස්සවීමට යොදා ගැනීමට පුළුවන්. ඔබට මතක ඇති ඊයේ මම කතා කළ සෙනසුරුගේ ටයිටන් චන්ද්‍රයා මතු පිටට හෙලිකොප්ටරයක් ගොඩබස්සවන ඩ්‍රැගන් ෆ්ලයි මෙහෙයුම ගැන
සමහර විට අනාගතයේදී මෙම මෙහෙයුමට පවා විද්‍යාඥයා මෙම අවස්ථාවේදී අත්හදා බලන මෙවැනි ඉන්ෆ්ලේටබල් ඒරෝෂෙල් එකක් භාවිතා කිරීමට හැකියාවක් තිබෙනවා. දැන් ඔබට ප්‍රසාරණය කළ හැකි හීට් ෂීල්ඩ් එකක් පිළිබඳව අධ්‍යයනය කරන ලොෆ්ටිඩ් මෙහෙයුම පිළිබඳව පැහැදිලි අදහසක් ඇති. අපි ඊළඟට බලමු ඊයේ එනම් නොවැම්බර් 10 වනදා සිදු කළ මෙම ලොෆ්ටිඩ් මෙහෙයුමේ ප්‍රථම පරීක්ෂණය ගැන. මේ දැක්වෙන්නේ ඒ ආකාරයට පෘථිවි පහළ කක්ෂයක එසේත් නොමැතිනම් low earth orbit එකක ලොෆ්ටිඩ් ඉන්ෆ්ලේටබල් ඒරෝෂෙල් එක නිදහස් කළ අවස්ථාවයි. මෙලෙස නිදහස් කළ අවස්ථාවේදී මෙය පිහිටා තිබුණේ පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 125ක් පමණ උසකින්. ඒ වගේම මෙම අවස්ථාවේදී අත්හදා බැලූ ඉන්ෆ්ලේටබල් ඒරෝෂෙල් එකේ විස්කම්භය අඩි 20ක් එසේත් නොමැතිනම් මීටර් 6ක් පමණ වී තිබෙනවා. දැන් මෙහි දක්වන ආකාරයට පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 125ක් පමණ ඉහළදී මෙය නිදහස් කළ පසු එය පෘථිවි පෘෂ්ඨය දෙසට පෘථිවි වායුගෝලය තුල ගමන් කර තිබෙනවා. මේ දැක්වෙන්නේ එලෙස පෘථිවි වායුගෝලය තුල පෘථිවියේ පෘෂ්ඨය දෙසට ගමන් කරන ලොෆ්ටිඩ් හීට් ෂීල්ඩ් එක දර්ශනීය වූ ආකාරයයි. මෙහි දීප්තිමත් දිස්වන හීට් ෂීල්ඩ් එකට ඉහළින් එම අවස්ථාවේදී භාවිතා කළ පැරෂූටයක්ද ඔබට දැක ගැනීමට පුළුවන්. ඊළඟට දැක්වෙන්නේ මෙම හීට් ෂීල්ඩ් එක සහ පැරෂූටය පැසිෆික් සාගරයට ගොඩබැසි අවස්ථාවේ ලබාගත් තවත් ඡායාරූපයක්. ඔබට මතක ඇති අභ්‍යවකාශ මෙහෙයුමක් මෙලෙස මුහුදට ගොඩබැස්සොයිම අප හඳුන්වන්නේ ස්ප්ලෑෂ් ඩවුන් වශයෙන් බව. මෙලෙස ලොෆ්ටිඩ් හීට් ෂීල්ඩ් එක ඉතාමත් සාර්ථකව පැසිෆික් සාගරයට ස්ප්ලෑෂ් ඩවුන් වූ පසු විද්‍යාඥයන් ප්‍රකාශ කළේ මෙම මෙහෙයුම ඔවුන් සිතූ ආකාරයටම සාර්ථකව සිදු වූ බවයි. එනිසා අනාගතයේදී සිදු කරන වැඩිදුර පර්යේෂණයන් මගින් මෙලෙස තම විශාලත්වයේ අවශ්‍ය පමණට අඩුවැඩි කරගත හැකි මෙවැනි ඉන්ෆ්ලේටබල් ඒරෝෂෙල්ස් සෞරක්‍රා මණ්ඩලය තුල අඟහරු ග්‍රහයා ගවේෂණයට සහ වායුගෝලයන් ඇති වෙනත් ග්‍රහලෝක සහ චන්ද්‍රයන් ගවේෂණය කිරීමට යොදා ගැනීමට හැකිවනු ඇති. මෙලෙස සාර්ථක වූ මෙම පර්යේෂණය පිළිබඳව සුවිශේෂතම කරුණ වන්නේ බොහෝ දුරට මෙම ක්‍රමය භාවිතා කර ඉදිරි දශක දෙක තුළදී මිනිසුන් සහිත අභ්‍යවකාශ යානයක් අඟහරු ග්‍රහයා මතුපිටට ගොඩබැස්සවීමට උත්සාහ කිරීමට හැකිවීමයි. මෙම අවස්ථාවේදී විද්‍යාඥයන් අඟහරුගේ පාෂාණ සාම්පල පෘථිවියට රැගෙන ඒමට වැඩි අවධානයක් යොමු කළත් ඔවුන් ප්‍රකාශ කරන්නේ බොහෝ දුරට 2040 පමණ වන විට මිනිසුන් සහිත අඟහරු මෙහෙයුම් සිදු කිරීමට ඔවුන් බලාපොරොත්තු වන බවයි. එවැනි දෙයක් සිදු කිරීමට මෙම අවස්ථාවේ පර්යේෂණ සිදු කරන ලොෆ්ටිඩ් වැනි ඉන්ෆ්ලේටබල් ඒරෝෂෙල් තාක්ෂණයන් ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇති. මිනිසාට අනාගතයේදී සෞරග්‍රහ මණ්ඩලය ගවේෂණය කිරීමට හැකිවන මෙවැනි පර්යේෂණයන් පිළිබඳව තවත් තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒවාගේම මිනිසුන් අඟහරු වෙත රැගෙන යාම පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීමට වම්පස ඇති වීඩියෝව හෝ අනාගතයේ යම් දිනක අඟහරු මතුපිට ඇති මිනිසුන් මිලියනයක් සිටින ජනාවාසයකට ආහාර සපයන්නේ කෙසේද යන්න පිළිබඳව දැනගැනීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.